වචන දාහකින්වත් කියලා ඉවර කරන්න බැරි තරම් දෙයක් එක චිත්‍රයකින් කියන්න පුළුවන් නිසා මේ ලෝකයේ ගොඩක් ප්‍රසිද්ධ වුණ ගැඹුරු තේරුම් තියෙන චිත්‍ර ගණනාවක්ම තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. හැබැයි ඒ අතරිනුත් තවත් සමහර චිත්‍ර ගොඩක් අද්භූත විදිහට දවසේ එක එක වෙලාවන් වලට හෙළවෙන්න පටන් අරගත්ත නිසා මිනිස්සු අතරේ ගොඩක් ප්‍රසිද්ධ වුණා. ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි කැමරාවේ සටහන් වුණ අභිරහස් විදිහට සෙලවෙන චිත්‍ර කිහිපයක් ගැන කතා කරමු. මුලින්ම අපි කතා කරන්නේ පල්ලියක කන්‍යමරිය තුමියගේ චිත්‍රයක දෙතොල් සෙලවෙනවා කැමරාවේ සටහන් වුණ අවස්ථාවක් ගැන. ඒ විදිහට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පිහිටලා තියෙන ශාන්ත චාබෙල් කියන පල්ලියට හැමදාම වන්දනා කරන්න ගියපු පුද්ගලයෝ දෙන්නෙක් තමා මේ අද්භූත සිදුවීම දැකලා තිබුණේ. ඒ විදිහට මේ තරුණ යුවළ පල්ලිය ඇතුළට ගිහින් යාඥා කරන ගමන් ඉඳලා ටික වෙලාවකින් පල්ලියේ වටපිටාව ඔවුන් වීඩියෝ කරන්න පටන් ගත්තා. ඒ අතරේ මේ පල්ලියේ සිවිලිමකට ආසන්නයේ එල්ලලා තියෙන කන්‍යමරියතුමිය ජේසුතුමාව අතේ අරගෙන ඉන්න පින්තූරයක මරියතුමියගේ දෙතොල් සෙලවෙනවා තමා මේ පුද්ගලයෝ අහම්බෙන් කැමරාවේ සටහන් කරගත්තේ. හරියටම කිව්වොත් මේ පල්ලියේ පියතුමා අදාළ යාඥාව කරන ගමන් ඉන්නකොට ඒ යාඥාවලට සමාන විදිහට තමා මේ දෙතොල් සෙලවිලා තියෙන්නේ. කොහොම හරි මේ සිද්ධිය පටිගත කරගත්ත මේ ක්‍රිස්ටීන් කරූස් කියන තරුණිය ජූලි මාසේ 5 වැනිදා දවසක මේක තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පළ කළාට පස්සේ මිනිස්සු 41,000කට වඩා මේ වීඩියෝ එක බලලා මේකනම් ඇත්තම හාස්කමක් කියලා අදහස් දක්වලත් තිබුණා. ඇත්තෙන්ම අපිට මෙතන වෙන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගන්න බැරි වුණත් පින්තූරයේ තියෙන දෙතොල් නම් ඇත්තටම හෙලවෙනවා කියලා අපිටත් බලාගන්න පුළුවන්. අන්න ඒ නිසා තමා මේක අභිරහස් විදිහට චිත්‍රයක් සෙලවෙනවා කැමරාවක සටහන් වුණ අවස්ථාවක් කියලා සලකන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ වේදනාවෙන් ඉන්න මිනිසා කියලා නම් කරපු ගොඩක් අද්භූත චිත්‍රයක් ගැන. මේ චිත්‍රය සහ ඒ ආශ්‍රිත පසුබිම් කතාව නිසා කොහොමත් මේක ලෝකය පුරාම ප්‍රසිද්ධ චිත්‍රයක් වෙලයි තිබුණේ. ඒ විදිහට ෂෝන් රොබින්සන් කියන පුද්ගලයාට තමා අවසාන වතාවට මේ චිත්‍රය අයිති වෙලා තියෙන්නේ. ඔහු මේ චිත්‍රය ගැන පැහැදිලි කරපු විදිහට ඒ පුද්ගලයාගේත් ආච්චි අම්මා තමන්ගේ ගෙදර අට්ටාලයේ මේ චිත්‍රය අවුරුදු 25ක් පුරාවට තියාගෙන ඉඳලා තියෙනවා. එහෙම තියාගෙන ඉන්න ගමන් ඇය හැම වෙලාවෙම මේ පුද්ගලයාට මේ චිත්‍රය ගොඩක් නපුරු එකක් කියලත් කියලා තිබුණා. ඒ විදිහට මේ චිත්‍රය තමන් ළඟට ගෙනාවට පස්සේ ගෙදර අමුතු අඳුරු ඡායාවක් විදිහට පුද්ගලයෙක් සැරිසරන්නත් පටන් ගත්තා වගේම රාත්‍රී කාලයට ඇයට ගෙදරින් අමුතු ශබ්ද වගේම වේදනාවෙන් කෑගහන ශබ්දත් ඇහුණා කියලා තවදුරටත් ඇය කියලා තිබුණා. වාර්තා වෙන විදිහට මේ චිත්‍රය ඇඳපු පුද්ගලයා තමන්ගේ ශරීරයේ තියෙන රුධිරය පාවිච්චි කරලා තමා චිත්‍රයේ ගොඩක් ලොකු කොටසක් අවසාන කරලා තිබුණේ. මෙහෙම අවසාන කරන්න රුධිරය ගන්නකොට ඔහු දුර්වල වුණ නිසා චිත්‍රය සම්පූර්ණ කරනවත් එක්කම මේ පුද්ගලයා අවසන් ගමන් ගිහිල්ලා තියෙනවා. පස්සේ කාලෙක මේක තියාගෙන හිටපු මේ ආච්චි අම්මත් මිය ගියපු නිසා දැන් මේ ෂෝන් ළඟ තමා මේ චිත්‍රය තියලා තියෙන්නේ. ඒ විදිහට තමන් මේක ගෙනල්ලා ගෙදර බිම් මහලේ අතෑරලා දැම්මට පස්සේ පවුලේ හැමෝටම වගේ ආපහු අර අඳුරු ඡායාවක් වගේ අද්භූත පුද්ගලයා වගේ හැම තැනම වගේ පේන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම රාත්‍රී කාලයට මේ පුද්ගලයන්ට වේදනාවෙන් කවුදෝ කෑගහන ශබ්දයකුත් ඇහෙන්න පටන් ගත්තා. ඒ වෙනකොට චිත්‍රය නිසා මේ දේවල් ඇති වුණා කියලා තමන්ගේ ආච්චි අම්මත් මේ පුද්ගලයට කියලා තිබුණ නිසා ඔහු මේක ඇත්තද කියලා පරීක්ෂා කරලා බලන්න අර පින්තූරය කොහෙටවත් පෙරලෙන්නේ නැති වෙන්න බිත්තියකට හේතු කරලා කාමරයක් ඇතුලේ මේ පුද්ගලයා තියලා තියෙන චිත්‍රය පටිගත කරන්න කැමරාවකුත් ඒ ස්ථානයේ සවි කළා. මේ කැමරාවෙන් දවස් 5ක් පුරාවට චිත්‍රය පටිගත කළත් එතනින් දවස් 4ක්ම කිසිම අද්භූත දෙයක් උනේ නැහැ. හැබැයි 5 වැනි දවසේදී මේ බිත්තියට හේතු කරලා තිබුණ චිත්‍රය කිසිම හේතුවක් නැතුව මේ විදිහට බිමට පෙරලෙනවා අර කැමරාවේ සටහන් වෙලා තිබුණා. ඒ එක්කම බිත්තියෙන් සුදු පාට පැල්ලමක් වගේ ඡායාවක් ඇති වෙලා නැති වෙලා යනවත් අපිට මේ කැමරාවේ සටහන් වෙලා තියෙනවා බලාගන්න පුළුවන්. මෙන්න මේ වගේ අද්භූත සිදුවීම් ගොඩක් නිසා මේ චිත්‍රයත් සෙලවෙනවා කැමරාවේ සටහන් වුණ ගොඩක් අද්භූත චිත්‍රයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ ආර්ස් මෝරි එන්ඩි කියලා හඳුන්වන ළමයෙක්ගේ පින්තූරයක් ගැන. නමේ හැටියටම මේ පින්තූරය 18 වැනි සියවසේදී එක්තරා ධනවත් පවුලක ළමයෙක් අවසන් ගමන් ගියාට පස්සේ ඒ ළමයව මතක් වෙන්න තමා ඇඳලා තිබුණේ.
හැබැයි ඒ කොහොම වුණත් මේ චිත්‍රය බලන්න ගියපු මිනිස්සු මේක දිහා ගොඩක් වෙලා එක දිගට බලාගෙන ඉන්නකොට චිත්‍රයේ ඉන්න ළමයා අඬන්න පටන් ගන්නවා කටසොලවනවා වගේ අද්භූත දේවල් කිහිපයක්ම දැකලා තිබුණා. අන්න ඒ නිසාම මේ චිත්‍රය ගවේෂණය කරන්න ඕන කියලා හිතපු එක්තරා YouTube නාලිකාවක් කරන පුද්ගලයෙක් මේ ඡායාරූපය තියෙන ස්ථානය හොයාගෙන ගිහින් ගොඩක් වෙලාවක් පුරාවට මේ චිත්‍රය පටිගත කරන්න පටන් ගත්තා. අන්න එතකොට තමා ඒ පුද්ගලයාට මේ ඡායාරූපයේ S2 එකපාරටම හෙළවෙනම කැමරාවේ සටහන් කරගන්න පුළුවන් වුණේ. අන්න ඒ වීඩියෝ සාක්ෂිය නිසාම මේ චිත්‍රය ගොඩක් අභිරහස් ඇත්තටම සෙලවෙන චිත්‍රයක් කියලා කාටත් තහවුරු වෙනවා. හැබැයි එහෙම අද්භූත දෙයක් මේ චිත්‍රයේ වෙන්න හේතුව මොකක්ද කියලා තාමත් කවුරුත් හොයාගෙන නැහැ. ඒ වුණත් සමහර මිනිස්සු නම් මේ චිත්‍රයත් එක්ක ඒ චිත්‍රයේ ඉන්න ළමයා තාමත් බැඳිලා ඇති කියලා තමා විශ්වාස කරන්නේ. ඊළඟට අපි කතා කරන්නේ බර්නාඩෝ ඩී ගල්වස් කියන පුද්ගලයාගේ අද්භූත චිත්‍රයක් ගැන. ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටලා තියෙන ගල්වස් කියලා හඳුන්වන හෝටලයේ තමා මේ පුද්ගලයාගේ චිත්‍රය ප්‍රදර්ශනයට තියලා තියෙන්නේ. ඇමරිකානු විප්ලවය තිබුණ කාලේ ඇමරිකාවේ සෙබළුන්ට උදව් කරපු ස්පාඤ්ඤ ජාතික සෙම්පතියෙක් විදිහට හඳුන්වන මේ පුද්ගලයා ඇමරිකාව පුරාම ගොඩක් ගෞරවයට පාත්‍ර වුණ පුද්ගලයෙක් වෙනවා. 1786 අවුරුද්දේ මේ පුද්ගලයා අවසන් ගමන් ගියත් මිනිස්සු ඔහුගේ මේ චිත්‍රය ගොඩක් අද්භූතයි කියලා ඒ කාලේ ඉඳන්ම ප්‍රකාශ කරනවා. ඒ විදිහට මේ හෝටලයට ආපු අමුත්තෝ වගේම හෝටලයේ වැඩ කරන පුද්ගලයොත් කියන විදිහට මේ චිත්‍රයේ ඇස් මිනිස්සු ඒ ස්ථානයෙන් යනකොට ඔවුන්ගේ පස්සෙන් ඒ දිශාවලට හැරිලා බලනවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම තවත් මේ චිත්‍රය හා සම්බන්ධ සිදුවීමක් විදිහට තමන් ජීවත්ව ඉන්න කාලයේ කවදාවත් මේ පුද්ගලයා තමන්ගේ මේ චිත්‍රයේ ඡායාරූපයක් අවසර නැතුව ගන්නවට කැමති වෙලා නැහැ. ඒ විදිහට අදටත් මේ පුද්ගලයාගේ චිත්‍රය දැනට අයිති අයගෙන් අහන්නේ නැතුව මේක ඡායාරූපයක් ගත්තොත් ඒක සම්පූර්ණයෙන්ම බොඳ වෙලා යනවා හරි එහෙමත් නැත්නම් අද්භූත ඡායාවන් මේ ඡායාරූපවල මතුවෙනවා හරි කියලා මිනිස්සු අත්දැකීමෙන්ම කියලා තියෙනවා. හැබැයි මේක බොරුවක් කියලා පෙන්වන්න අවශ්‍ය වුණ පර්යේෂකයෝ පිරිසක් මෑත කාලයේ අධිතාක්ෂණික උපකරණ අරගෙන ඇවිත් කිසිම අවසරයක් නැතුව මේ චිත්‍රයේ ඡායාරූප ගන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔවුන් මේ ඡායාරූප පරීක්ෂා කරලා බලනකොට පුදුම හිතෙන කරුණක් විදිහට මේ එක ඡායාරූපයකවත් මේ චිත්‍රයේ මුහුණ පැහැදිලිව පේන්න තිබිලා නැහැ. අන්න ඒ නිසා මේක මිත්‍යාවක් කියලා ඔප්පු කරන්න ආපු විද්‍යාඥයන්ටත් ආපහු හැරිලා යන්නයි සිද්ධ වුණේ. ඒ නිසා මේ චිත්‍රයත් චලනය වෙන වගේම තවත් අමුතුම දේවල් ගොඩක් සිද්ධ වෙන අද්භූත ඡායාරූපයක් විදිහට සලකනවා. ඊළඟට අපි කතා කරන්නේ මේ ලෝකයේ තියෙන වැඩියෙන්ම අද්භූත චිත්‍රයක් විදිහට සලකන ලව් ලෙටර්ස් කියන චිත්‍රය ගැන. හරියටම මේ චිත්‍රය චලනය වෙනවා පෙන්වන වීඩියෝවක් තාමත් අන්තර්ජාලයේ නැති වුණාට ගොඩක් ඈත අතීතයේ ඉඳන් මේ චිත්‍රය අද්භූත දේවල් සිදු කරන චිත්‍රයක් විදිහට සලකනවා. මේ චිත්‍රයේ පෙනුම විතරක් ඔබව බය කරන්න සමත් වෙන්නේ නැත්තන් හරියටම මේ චිත්‍රය දැනට ඩ්‍රිස්කිල් කියන හෝටලයේ තමා තියලා තියෙන්නේ. මේ හෝටලය ගැන වැඩිය විස්තර ඔබ දන්නේ නැත්තන් ඇත්තටම මේ හෝටලය මේ ලෝකයේ තියෙන වැඩියෙන්ම අද්භූත සිදුවීම් වෙන හෝටලය විදිහට සලකනවා. ඒ විදිහට මේ හෝටලය ඇතුලේ එකිනෙකට වෙනස් පසුබිම් කතා වගේම අද්භූත සිදුවීම් වෙන චිත්‍ර සිය ගාණක් එල්ලලා තියෙනවා අපිට බලාගන්න පුළුවන්. ඒ විදිහට මේ හෝටලයට එන පුද්ගලයෙක්ට මුලින්ම 1890 වසරේ ඇඳපු ජෙසි ඩ්‍රස්කිල් කියන කර්නල්වරයාගේ චිත්‍රයක් තමා බලාගන්න පුළුවන් වෙන්නේ. විලියම් හෙන්රි හාඩල් කියන පුද්ගලයා ඇඳපු මේ ඡායාරූපයත් ඒ ආසන්නයෙන් එන යන මිනිස්සු දිහා විපරම් කරලා බලනවා කියලා මේ හෝටලයට ආපු සමහර පුද්ගලයෝ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ විදිහට මේ හෝටලයේ බිත්ති දිහා තවත් බලාගෙන ඉදිරියට යනකොට මධ්‍යකාලීන යුගයේ ඇමරිකාව ගැන ඇඳපු ගුප්ත චිත්‍ර ගොඩක් මේ බිත්තිවල එල්ලලා තියෙනවා අපිට බලාගන්න පුළුවන්. හැබැයි මේ හෝටලයේ පස්වෙනි මහලට ගියාට පස්සේ අපිට අර අපි කලින් කතා කරපු ලව් ලෙටර්ස් කියන චිත්‍රය බලාගන්න පුළුවන් වෙනවා. රිචඩ් කිං කියන පුද්ගලයා තවත් චිත්‍රයක් බලාගෙන ඇඳපු මේ චිත්‍රයේදී එක ළමයෙක් එකාතකින් මල් පොකුරක් තියාගෙන අනිත් අතින් ලියුමක් තියාගෙන ඉන්නවා තමා අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. ඒ විදිහට මේ චිත්‍රයේ පසුබිම් කතාවේදී 1887 අවුරුද්දේදී ඇමරිකාවේ සෙනෙට් සභිකයෙක් වෙන ටෙම්පල් ලී හුස්ටන් කියන
පුද්ගලයාගේ අවුරුදු 4ක් වයස දැරිවිය මේ හෝටලයේ ඉන්නකොට පඩි පෙළකින් පහලට වැටිලා අවසන් ගමන් ගිහිල්ලා තියෙනවා. අන්න ඒ දැරිවිය නිරූපණය කරන මේ චිත්‍රයේදී චිත්‍රය තාමත් ඒ දැරිවියගේ ආත්මය දරාගෙන ඉන්නවා කියලා ගොඩක් මිනිස්සු අනුමාන කරනවා. අන්න ඒ නිසා ගොඩක් මිනිස්සු මේ චිත්‍රය දිහා බලාගෙන ඉන්නකොට මේ ළමයාගේ මුහුණේ ඉරියව් පවා වෙනස් වෙනවා කියලා තියෙනවා. අන්න ඒ නිසා තමයි මේ චිත්‍රයත් අභිරහස් විදිහට සැලවෙන ගොඩක් අද්භූත චිත්‍රයක් වෙන්නේ. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ අභිරහස් විදිහට චලනය වෙනවා කැමරාවේ සටහන් වුණ අද්භූත චිත්‍ර කිහිපයක් ගැන. ලෝක ප්‍රසිද්ධ මොනාලිසා චිත්‍රයේ තියෙන අභිරහස් පවා තාමත් විද්‍යාඥයෝ එකෙන් එක හොයාගන්න එකේ. මේ වගේ තවත් අභිරහස් සිදුවීම් වෙන පැරණි කාලයේ ඇඳපු චිත්‍ර ඕනතරම් ලෝකයේ තැන් තැන්වල තියෙන්න පුළුවන්. අන්න එහෙම තිබුණ චිත්‍ර කිහිපයක් තමා මේ මිනිස්සුන්ගේ කැමරාවල මේ අහම්බෙන් සටහන් වෙලා තිබුණේ. ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරපු අභිරහස් විදිහට චලනය වෙනවා කැමරාවේ සටහන් වුණ අද්භූත චිත්‍ර කිහිපයක් අතරින් වැඩියෙන්ම ඔබ පුදුම වුණේ මොන චිත්‍රය ගැන දැනගෙනද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න වගේම ෂෙයා කරලා අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණ ගැහිමු.